ඔබතුමත් එක්ක මේ පසුපෙළ 80 සිට සටන් වැදුණු සගයා චමින්ද විදේශරි මන්ත්‍රීතුමා එහෙම හම්බුණාද ඊයද? ඊයද නම් හම්බුනේ නැහැ. ඇයි අප්පා අමතක කරලා? නැහැ ඒක තමයි බණ්ඩාරවල ඉන්නේ මම අද කොළඹ. මම දැන් ළමණ සතිය හම්බි පාර්ලිමේන්තු සතිය. ඈ නිකන් ඇත්තටම හම්බුනේ දැක්වත් නැහැ. හම්බුනේ නැහැ මම ඊයේ පෙරේද කතරගම ඉන්නේ අද කොළඹ ආවේ. නෑ මොකද අමුතුම මේක ඔබතුමා කිව්වා මේ ඔය මද්ද්‍රව්‍ය ඒව නිවාරණ කටයුතු වල බොහොම සහයෝගය දෙනවා කියලා. ඔව්. එතුමා පහර දීලා තියෙන්නේ මේ මද්ද්‍රව්‍ය නාශකාංශයේ නියෝජ්‍ය පොලිස්පතු සජීව පොලිස්පති සජීව රංජීව මැදවත්ත මහත්තයාගේ ආරක්ෂක නිලධාරියෙක්. මෙහෙමයි ඒ සිද්ධිය ගැන මම සොයා බැලීමක් කරා. එතන මද්ද්‍රව්‍ය සම්බන්ධ කාරණයකදී මේ පහර දීලා හරි මොකක් හරි සිදුවේ මම දන්නේ පහර දුන්නාද බැනවැළ දුන්නාද තරවටු කරාද කියන කාරණේ. එතන රථ වාහන කාරණයක් සම්බන්ධව තමයි බහින් බස් වීමක් හෝ පහර දීමක් හෝ ඒ වෙලා තියෙන යම් හෝ සිදුවීමක් වෙලා තියෙන්නේ රථ වාහන ප්‍රශ්නයක් ඉද නැතුව මද්ද්‍රව්‍ය වැටලීමකට ගිහිල්ලා වත් එහෙම දෙයක් නෙමෙයි. එතකොට බලනකොට ඒ නිලධාරියා මද්ද්‍රව්‍ය වැටලීමන්සේ නිලධාරී. ඉතින් ඒ සම්බන්ධව පොලිසිය නීතිය ක්‍රියාත්මක කරමින් යනවා. ඒ වගේම රජයක් විදිහට අපේ මන්ත්‍රීවරයා විදිහට කවුරුත් ආරක්ෂා කරන්න ඕන නැහැ. ඒ ඔහු වරදක් කරලා තියෙනවා නම් ඊට අම ඒ නිලධාරියුන්ට සාධාරණීෂ්ඨ කරන්න සිද්ධ විදියට නීතිය ක්‍රියාත්මක වෙයි. අමුතුම මේ එතුමගේ අහනකොට කිව්වේ නැද්ද නෑ ඇත්තටම මෙහෙම දෙයක් වුනේ නෑ අපි නිකන් මේ පොඩ්ඩක් බැනගත්ත විතරයි කියලා කිව්වේ නැද්ද? නෑ මම ඇහුවා. මම දුර ගොඩවාම මගෙන් හම්බුණාද නැද්ද හම්බුණාද කියලා හම්බුන්නේ නෑ. මම දුරකටනේ අහලා බැලුවා. ඔහු කිව්වේ අවස්ථා කීපයක සිට මම දන්නේ නෑ මේ ඔකේ පුකාරණේ කියන්නේ අවස්ථා ඔහු පිටිපස්සේ මේ රතේ ආවා කියලා කිව්වා හඹාගෙන ආවා කියලා කිව්වා උන්ට සැකයක් හිතුණා කිව්වා. එක අවස්ථාවක ඔහුව ඉස්සර කරලා ගිහිල්ලා ටිකක් අර එක එක ඉස්සර කරන විදි තියෙනවානේ පොඩි නිකන් සෙල්ලමක් දාලා ඉස්සර කරා කියමුකෝ අපි පොඩි පොඩි පාට් එකක් දාලා ඉස්සර කරා කියලා කිව්වා. ඊට පස්සේ තමයි ඔහු කවුද කියලා හොයලා බලන්න වොන් ඉස්සර කළා අහලා තියෙන්නේ. ඒ සිද්ධිය ඒ ආකාරයෙන් වුණා තමයි කියලා කිව්වේ. එතුමා නම් කිව්වා පහර දීමක් සිදු වුණේ නැහැ බහින් බැසවීමක් සිදු වුණා කියලා ඒ මන්ත්‍රීතුමා මට කිව්වා. ඒ වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකේ මහලක එහෙම නැතුව ඇතිනේ ආරස්සාව නැහැ පරීක්ෂා කළා බලන්න. ඒ වගේ ඔබතුමා සඳහන් කරා මේ හිටපු ජනාධිපතිවරයාගේ බාල පුත්‍රයාගේ මංගල්‍යට ඇලෝසියස් ගියාගේ. ඇයි එහෙම සඳහනක් කරේ? නේද මේක පොහොට්ටු අය කියන්නේ අර්ජුන ඇලෝසියස්ලා මේ UMP එකේ කට්ටිය UMP ට උදව් කරනවා බොන්ඩ් ගනුදෙනු වලට උදව් කරනවා අපේ බොහොම මිත්‍රයෝ එක්සත් ජාතික පක්ෂේ. ඉතින් බලනකොට අපේ විතර නෙවෙයි මිත්‍රයෝ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ මිත්‍රයෝනේ. මොකද නලින් බණ්ඩාරට එන්න කිව්වේ නෑනේ වෙඩින් එකට. අපේ ඇලෝසියස් ටෙන්ඩ කියලා තියෙන තේ නිසා බලනකොට ඉතින් අපිට පේනවා බොහොම ළඟ සම්බන්ධතාව තියෙන කට්ටිය මේක. ඒක මම පෙන්නුවේ ඉතින් මොකද මේ රටේ දරගන්න පේවා. මොකද එතන රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයෙක් ගිහිල්ලා හිටියා. එතුමත් එක ගියාද කියලා මම මේ වැන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මාතර තිබුණු වෙඩින් එකට මාතර නෙමෙයි තංගල්ලි තිබුණා. විවාහ මංගල දවස් කිහිපයක්ම තිබුණා. මම දැක්ක විදිහට නම් අර කොළඹ පල්ලියක තිබුණු විවාහ උත්සවයට තමයි ඇලෝසියස් ගියේ. තේනම් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇතෙන්ට ගිහිල්ලා තිබුණේ නෑනේ නේද? මෙදාගෙන යන්නේ. ඒකද ඔබතුම ආන්න ඕනේ නෑ සාමාන්‍යයෙන් තියෙනවනේ අපි දෙන්න දෙකට ඕම් කර ඕම තියන්නේ ඉතින් ඒ යන්නේ එහෙම දාස මට ඔබතුමයි යවුවද කියලා.